ඒ වගේම තමයි තව දින 9කින් මේ රටේ නමවන විධායක ජනාධිපති බවට පත්වන සජිත් ප්‍රේමදාස අනාගත ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් අවසරයි. ඒ වගේම මේ තරම් සාර්ථක රැස්වීමක් සංවිධානය කරන්න මට සහයෝගය දීපු අපේ හර්ෂල් සිල්වා මැතිතුමත් අපේ ගාමිණී තිලකසිරි මැතිතුමා ප්‍රමුඛ දේශපාලන අධිකාරියේ සියලු දෙනා වගේම විශේෂයෙන්ම මහරගම විපක්ෂ නායකතුමා ප්‍රමුඛ සියලුම මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් කඩුවෙල විපක්ෂ නායකතුමා ප්‍රමුඛ සියලුම මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් කෝට්ටේ විපක්ෂ නායකතුමා ප්‍රමුඛ සියලුම මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් වගේම ආදරණීය මේ ආසන තුනේ සියලුම කොට්ටාස සංවිධායකවරුන් සංවිධායකවරියන් වගේම ආදරණීය දෙමව්පියනි වැඩිහිටියනි සහෝදර සහෝදරියනි තව දවස් 9කින් මේ රටේ ඉරණම තීරණය වෙන මැතිවරණය පැවැත්වෙනවා. මම ඔබ සියලු දෙනාට කියන්නේ මේ අවස්ථාවේ පිල් දෙකක් තියෙනවා. එක පිලක ඉන්නවා සජිත් ප්‍රේමදාස, එක පිලක ඉන්නවා අනුර වික්‍රමසිංහ. එහෙම නැත්නම් රනිල් දිසානායක. අද මේ දෙදෙනාම එක්කහු වෙලා අතිශය කුමන්ත්‍රණශීලීව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පරාජය කුමන්ත්‍රණය කරනවා. මේ පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ ස්ටේජ් එක උඩ කියනවා ඔහු ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඔහු හරිනම් කියන්න ඕනේ මම දිනනවා කියලා. හැබැයි ඔහු කියනවා අනුර දිනනවා කියලා. එහෙනම් පැහැදිලි ඔහුට අවශ්‍ය වෙලා තියෙන මේ අවස්ථාවේ මොන විදිහකින් හරි කවුරු හරි අල්ලගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එදා ඉඳන් තිබ්බ ඒ වෛර පිරිමහඬ. එතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක තියෙන පන්ති ප්‍රශ්නයක්. එතුමා කවදාවත් ලෑස්ති නෑ. තමුන් ජීවත් වෙලා ඉඳිද්දි තමුන්ගේ දෙවනියා තමුන්ව පාස් කරගෙන ගිහිල්ලා මේ රටේ ජනාධිපති වෙනවට ඔහුට තියෙන්නේ විශාල ඊර්ෂියාවක් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක. ආසන්නතම උදාහරණ තමයි මේ ළඟදි දවසක තැපැල් චන්දර කලින් දවසේ ITN එකේ පැය දෙකක ඉන්ටර්විව් එකක්, ස්වාධීන රූපවාහිනියේ පැය දෙකක ඉන්ටර්විව් එකක් අනුර කුමාර දිසානායකට දුන්නා. ස්වාධීන රූපවාහිනිය කියලා කියන්නේ මේ රටේ රාජ්‍ය නාලිකාව. ඒක කාගේ කාටදයිති? රනිල් වික්‍රමසිංහට. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ ගෙදරටත් ඇවිල්ලා ඇති මාලිමාවේ අර ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒකේ ඇතුලේ තියෙනවා කියවල වැඩක් නෑ මම බයිලා. හැබැයි ඒක යට යනකොට පත්තරේ කොහෙන්ද මුද්‍රණය කරලා තියෙන්නේ කියලා තියෙනවා. මුද්‍රණය කරලා තියෙන්නේ විජය මුද්‍රණ ආයතනයෙන්. විජය මුද්‍රණ ආයතනය. විජය නිවුස් පේපර්ස් කියලා කියන්නේ මේ රටේ ලංකාදීපේ මුද්‍රණය කරන්නේ විජය නිවුස් පේපර්ස් වල. ලංකාදීපේ අයිතිකාරයා තමයි රුවන් විජේවර්ධන. UMP එකේ නියෝජ්‍ය නායකයාගේ තාත්තගේ පත්තරේ. එයා තමයි රනිල් වික්‍රමසිංහගේ මාමා. එහෙනම් අද මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය print කරන්නෙත් මුද්‍රණය කරන්නෙත් රනිල් වික්‍රමසිංහ. ආදරණීය දෙමව්පියනි, අද මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහයාගේ පරාජය බාර අරගෙන විතර ඉවරයි. එහෙනම් මේ වෙලාවේ ආ 2019 කරා වගේ 2019 යටින් ඉඳන් ගෝඨාභය රාජපක්ෂව ජයග්‍රහණය කරන්න එයා කුමන්ත්‍රණය කරා වගේ අද එයාට අනුර කුමාර දිසානායකව තෝරගෙන තියෙනවා. අද මේ ඉන්නේ කඩුවෙල මහරගම කෝට්ටේ කියන ඒ ආසනවල ජනතාව. ඒ අම්මල තාත්තලා. මම මේ කතා කරන මොහොතෙදිත් මෙතන මීටර් 100ක් 200ක් එහා පැත්තේ කොහේ හරි පන්සලක මලක් පූජ වෙනවා. පහනක් පත්තු කරනවා. හඳුන් කුරු පූජ වෙනවා. කොහේ හරි මෙතන ඉඳන් මීටර් 100ක් 200ක් ළඟ ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරනවා. එහෙම නැත්නම් අපිට පිරිතක් ඇහෙනවා. ආදරණීය දෙමව්පියනි, ඔය අපි විශ්වාස කරන ඒ බුද්ධ දර්ශනේ සත්‍ය නම් මම හිතනවා, මම විශ්වාස කරනවා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තාමත් මේ විශ්වයේ නොනැසී පවතිනවා කියලා. එය සත්‍ය නම් අහිංසක අම්මලගේ සෝසුසුම් මතින්, අහිංසක අම්මලගේ කඳුළු මතින්, අහිංසක දරුවන්ගේ මිනී මතින් දේශපාලනේ පටන් ගත්ත ගරිල්ලා කණ්ඩායමක නායකයෙක්ට කිසිසේත්ම මේ ධර්මද්වීපේ රාජනායකයා වෙන්න කිසිසේත්ම මේ විශ්වය ඉඩ තියන්නේ නෑ 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 මගේ ආදරණීය දෙමව්පියනි. ඒ නිසා මම ඔබ සියලු දෙනාට කියන්න අවශ්‍යයි, මේ රටට මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ සිත් නිවන නායකයෙක්. මේ අවස්ථාවේ මේ අරගලයෙන් පස්සේ මේ රටේ තරුණ තරුණියන් විශාල හිතේ වෛරකින් ඉන්නවා දේශපාලඥයෝ ගැන. ඒක සාධාරණයි. හැබැයි මේ වෙලාවේ මේ උත්සාහ කරන්නේ මූණත් එක තරහ වෙලා නහය කපා ගන්න. වෛරයෙන් ඉන්න තරුණ පරම්පරාවක් තියෙනවා නම් ඊළඟට රාජ්‍ය නායකයා ඒ වෛරයට, ඒ තරහට, තව තවත් ඒ ගින්නට පිදුරු දාන නායකයෙක් නෙවෙයි. ඒ ගින්න නිවන්න පුළුවන් යහපත් නායකයෙක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ.
මේ අවස්ථාවේ අනුර කුමාරතුළු කණ්ඩායම මොකද්ද කරන්නේ? මේ තරුණ අසහනය, මේ තරුණ තරුණයන්ගේ හිත්වල තියෙන වෛරය ප්‍රයෝජනෙට ගනිමින් ඔබේ තරුණ දුව පුතා සම්පූර්ණයෙන් ඔවුන්ගේ මනස විකෘති කරනවා. ඒක ගැන ඔබ සියලු දෙනා දැනුවත් වෙන්න අම්මලා විදිහට, තාත්තලා විදිහට. මේකම තමයි මීට අවුරුදු 35කට කලිනුත් කරේ. මීට අවුරුදු 35කට කලිනුත් ඔය විදිහටම තරුණ අසහනයක් තිබ්බා. ඒකේ ප්‍රයෝජනේ මේගොල්ලෝ අතට ගත්තා. අරගෙන ඉවර වෙලා ආයුධ දුන්නේ ළමයින්ගේ අතට. අන්තිමට කී දහහක් නම් මිය ගිහිල්ලාද? මේ මොන ඛේදවාචකයෙන්ද මේ රට විනාශ වුණේ? ඔබ කල්පනා කරලා බලන්න. ඒ හින්දා ආදරණීය දෙමාපියනි, ඔබ දැනුවත් වෙන්න, මෙතනින් එහාට අපිට මේ සැරේ මේ බස් එක ගියොත් ආය කවදාවත් මේ රට ගොඩ ගන්න විදිහක් නැහැ. වෙන මුකුත් ඕනේ නැහැ. දැන් මෙතන ඉන්න ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපේ ස්ටේජ් එකට නගිනකොට උන්වහන්සේලාට මඩ ගහන්නයි. ඒගොල්ලන්ගේ ස්ටේජ් වල ඒ ස්වාමින් වහන්සේලා ගිහිල්ලා ඉඳ ගන්නකොට ඒ ස්වාමින් වහන්සේලා ගැන වර්ණනා කරන්නයි. ස්වාමින් වහන්සේලා වේවා, කලාකරුවෝ වේවා, විද්වතුන් වේවා, ඒගොල්ලන්ට ඕන කෙනෙක්ට මේ රටේ පුරවැසියට අයිතියක් තියෙනවා. තමුන් විශ්වාස කරන දේශපාලන මතය දරන්න ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා. තමුන් විශ්වාස කරන ස්ටේජ් එකක් උඩ ඉඳ ගන්න. එහෙනම් මේ වෙලාවේ ඔබට පැහැදිලි, තමන්ගේ මතය ඇරුණකොට, වෙන මතයක් දරනකොට මේ මිනිස්සු ওই විදිහට නම් සලකන්නේ. ඔබ හිතලා බලන්න, මේ ජාතිය අවාසනාවට බැරි වෙලාවත් ওই මිනිස්සුන්ට බලය ලැබුණොත් ඔබට ජීවත් වෙන්නවත් දෙයිද? ඒ හින්දා ආදරණීය දෙමාපියනි, මේ රටට අවශ්‍ය වෙන්නේ, මේ රට ගොඩ ගන්න පුළුවන් හරි වැඩසටහනක් තියෙන, හරි කණ්ඩායමක් ඉන්න, මේ රටට ආදරය කරන, බුද්ධ ශාසනයට ආදරය කරන, ඔබ සියලු දෙනාට ආදරය කරන පොඩි මිනිහවේ තනින් නැගිටවන්න පුළුවන් ආදරණීය නායකයෙක්. ඒක කරන්න පුළුවන් වෙන කාටවත් නෙමෙයි, සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායමට ආදරණීය දෙමාපියනි. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා, විශේෂයෙන්ම කාන්තාවන්ගෙන්. මම පහුගිය කාලේ නායකතුමාට එක පොරොන්දුවක් වුණා. මීට අවුරුදු 3කට කලින් තමයි අපේ සමගි වනිතා එකේ කාන්තාව ඔය ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉස්සරහට ගිහිල්ලා මේ රටේ පළවා හරින්න බෑ කියලා කියපු ඒ ගෝඨාභය රාජපක්ෂගේ ගේ ඉස්සරහට ගිහිල්ලා ගෝඨා ගෝ හෝම් කියන ඒ සටන ආරම්භ කරේ. ඒ කාන්තාව මෙතනත් ඉඳගෙන ඉන්නවා. ඒ හින්දා එදා ඒ ගත්ත ගැම්මෙන් එතනින් එහාට මේ රටේ අරගලයක් කරලා මේ රටේ ජනාධිපතිව පන්නා දාපු පුරවැසියන් ඉන රටක් මේක. ඒ නිසා මම ඔබ සියලු දෙනාට කියනවා, හොඳට කල්පනා කරලා බලන්න, නැවත නැවත එන රාජ්‍ය නායකයව පළවා හරින්න අපිට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්න, ගෝඨාව යවුවා වගේ බැරි වෙලාවත් මේ රටේ අනුර කුමාර දිසානායක ජනාධිපති වුණොත් එයාව යවන්න තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලම තමයි කැරලි ආරම්භ කරන්නේ. ඒගොල්ලම තමයි දන්නේ මර්ධනය කරන්න. ඒ හින්දා මං ඉල්ලා සිටිනවා කාන්තාව ඔබගෙන්, මම නායකතුමාට මීට මාස ගානකට කලින් පොරොන්දු වුණා. ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා මනාප ප්‍රතිශතයක් ගත්ත ජනාධිපති බවට එතුමාව පත් කරනවා කියලා. ඒ හින්දා මං ආරාධනා කරනවා සියලුම කාන්තාවන්ට, අද වෙනකොට ඔබ සියලු දෙනා දන්නවා ඔබේ දුක, ඔබේ කුස්සිය ගින්න, ඔබේ දරුවන්ගේ අනාගතය, මේ සියලු දේ ගැන හරි වැඩපිළිවෙලක් තියෙන්නේ ඔය වෙන කාටවත් නෙමේ, සජිත් ප්‍රේමදාස මැතිතුමාට. මං ආරාධනා කරනවා මේ රටේ ඉන්න ආදරණීය අම්මාවරුන්ගෙන් එකතු වෙන්න අපිත් එක්ක. මේ අනාගතය ඔබේ දරුවාට හරි අනාගතයක්, පැහැවර අනාගතයක් හදන්න පුළුවන් එකම නායකයා අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පමණයි ආදරණීය දෙමව්පියනි. මේ සියලු කතා කියන ගමන් මට වැඩි වෙලා නැහැ. අනේ මගේ ආදරණීය කඩුවෙල, මගේ කොට්ටාස සංවිධායකවරුනි, සංවිධායකවරියනි, මේ තමයි මේ ඉතිහාසෙදම කඩුවෙලින් වැඩිම ජනසංඛ්‍යාවක් සහභාගී වෙච්ච රැසීම. ඔබ සියලු දෙනාට මට නම් වශයෙන් කියන්න බෑ. මට අද ඔයගොල්ලෝ දුන්නේ විශාල සහයෝගයක්. ඒ සහයෝගයත් එක්ක මේ අනික් ආසන, මහරගම කෝට්ටේ ආසන වගේම ඔබතුමාට මම සපත වෙනවා. මේ සැරේ අපි කඩුවෙලින් ඔබතුමාව ජයග්‍රහණය කළා තමයි පස්ස බලන්න කියලා ආදරණීය ජනතාවත් එක්ක මම පොරොන්දු වෙනවා. එහෙනම් මාත් එක්කම කියමු, නැගිටින්න නැගිටින්න, මං ඉන්න තැන නැගිටින්න ඕනේ, නැගිටලා මේක කියන්න ඕනේ හැමෝටම, ඇහෙන්න මුළු රටම ඇහෙන්න කියමු, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, තව හයියෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, අපේ ගාමිණී කිල සිලසිරි මැතිතුමාට, හර්ෂිත සිල්වා මැතිතුමාට, ආදරණීය ජනතාව ඔබ සැමට
ඔබ සැමට ජයවා කියමින් මේ සැරේ අපි පස්ස බලන්නේ සජිත් ප්‍රේමදාස මේ රටේ නවවන විධායක ජනාධිපති කරලා තමයි කියලා කියන ගමන් සියලු දෙනාට ජයවා කියමින් මං සමුගන්නවා බොහොම ස්තුතියි.